Cioè, come comode la directora non ho mai detto che non mi non ho detto che non තව මෙන්න මෙහෙම එච් එකක් ස්මූත් කරාට එක රවුමට එන්නේ ගන්නට එකට මේ අර සපෝටින් එජ් එක යන්න ඕන මට ඒක මම පොලිගොන් එකක් සිලෙක්ට් කරා ඒ මං කරන්නේ එක ඉන්සර්ට් කරනවා ඉන්සර්ට් කරාම වෙන්නේ අර සපෝටින් එනවනේ එජ් එක නබන සපෝටින් එජ් එක දැන් ස්පේස් බාර් ගුවන් එක ගන්නට රවුමට එනවා අපිට හිතා ගන්න පුළුවන් මේ ඔබ්ජෙක්ට් එක රවුම් වුණොත් කොච්චර රේඩියස් එකක් එනවද කියලා මේ අපි ඕන විදිහට ප්ලේස් කරගමු. බටන්ස් කියලා දැනගත්තම හොඳයි වගේ. මොකද මේ වගේ ලයින් වලින් ඇඳ ගන්න මොකද ඒක මා ලේසි කියන්නේ නිකම් හිත හිත මොඩල් කරනවට වඩා මේ වගේ රෙෆරන්ස් එකක් තියාගන්න හොඳ මට මේ මම ඉමේජස් නැති හින්දා ඒ කියන්නේ මේක ඉන්ටීරිය පාට් එකනේ මම පාට් එකක ඉමේජස් නැති හින්දා තමයි මේ ලයින්ස් පාච් කරන්න මට පොඩ්ඩක් කැමරා මැච් කරලා කරා නම් හොඳයි කියලා හිතෙනවා ෂේප් එච්චරම වුණත් නේ අපි නෝමල් මොඩල් කරා ගන්න එක රෆ් අඳින්න එක පිට ඕන මේක 100% මාළුවට එන්න ඕන කියලා ඒ කියලා සික තියෙන ඕන නේද දැන් තල වඳ ගන්න ඕන ආ දැන් දැන් ෆුල් ප්‍රශ්නයක් තියෙනවා අපි මේ ශදාශයන කපන්න යන්නේ ශදාශයක් කපලා දැන් මේ කට් කරලා මෙන්න මෙතන මේ එනවනේ ආයි කර්ව් සර්ෆස් එක මෙහෙම බටන් එක අනේ සර්ෆස් එක ගන්න නම් අමාරු වෙයි ශදාශය මොකද මේ සෙග්මන්ට්ස් කියන්නේ සෙග්මන්ට්ස් මැච් වෙන්න එපේ එක්ක එන්න ඕන මෙහෙම ෂඩාෂ් මේ පැත්තේ ආරු කොහෙන් එකෙන් මෙහෙම එන්න ඕන අනිත් මෙෂ එක මෙහෙම එන්න අර බටන් එක එකන අර රවුම් ෂේප් එක මෙනවන එමුනාට දැන් මේජ් එක බැලුවත් වෙන රවුම් ෂේප් එකට වඩා පොඩ්ඩක් පොඩි ඒකෙන්ද හොඳ වෙලට අෂ්ටාෂයක් කියන්නේ මයික පැත්තක් විතර කරන්න මේ ප්‍රශ්නේ මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා මොකද මේක ස්මූත් වුණත් අපිට එන්නේ ගානට රවුමක් එහෙනම් නෙමෙයි රවුමක් හැම දෙයක් ඕනම දෙයක් ස්මූත් වෙන්නේ يعني රවුමක් හැදී රවුමක් කියලා පේන්නේ සෙග්මන්ට්ස් ගන්න වැඩි වෙද්දී මේක තමයි මෙතන එකම තර්කේ එකම කන්සෙප්ට් එක දැන් මොකද ගන්න අෂ්ටාශයකට යන්න අෂ්ටාශයකට යන්න ඔමේ පාටි යන සෙට් ෆ්ලෝ ගේන එක ග්‍රැෆයිට් මොඩලින් ටූල්ස් වල තියෙනවා ඒක ඒක හොඳයි මේ කියන්නේ මේ එකෙන් පුළුවන් ඒ කියන්නේ මේක හැමෝම කර්වේච් එක සමාන වෙන්නේ එක්කෝගේ බන් දැන් එක මම නිකන් කරේ ඇඩ්ජස්ට් එක දාන්න දාන්න ගියා එනවා ටිකක් ගානට සර්කල් එකක් එනවනේ මේ ස්මූත් කරන එක තමයි මේ සෙට් ෆ්ලෝ එකේ තියෙන වාසිය කියන්නේ සෙට් ෆ්ලෝ එකෙන් දාන්නේ එජ් එක මෙහෙම ස්මූත් වෙන්න අපකට වඩා වැඩි වුණා මේ 12ක් කරා
ඒක සරත් දෙකට බෙදන්න බලයිනේ. හරි හරි ගන්න. ඒ තියලා ඇයි පොලි කරා කරා බන්න මේ කොළ පාට එක ඇත තර්බස් මුත් එක යිටරේෂන් දෙකක් දාගෙන කොළ පාට එක තමයි සදාශ්‍රය මේ අෂ්ටාශ්‍රය තමයි ආයි තර්බස් මුත් එකට දෙක යිටරේෂන් දෙකක් දාපින් බන්න මේ කෝප දෙකම හරියට මෙන්න එක සිලෙක්ට් කරලා තියෙන අෂ්ටාශ්‍රය එක තමයි හරියට මෙන්න මොකද දන්න නේද මම පාවිච්චි කරන මෙන්න මේ මේ එජ් එක දිගටම යවන්නවා අපි එක් මොකද වැඩේ කරමු ස්ටාසන් මේ කපන්න නම් يعني කට් එක කරන්න නම් මේක සපෝට් කරන්න මේෂ් ෆෝ එක අපි කියන්නේ බෑ ක්වාඩ්ස් එන්නේ එතකොට නේද සපෝට් එන්නේ කියන්නේ මොකක්ද එතන පොඩි ප්‍රශ්නයක් කියන්නේ එතන හරියටම කපන්න බෑනේ මම මේ බටන්ස් තුන මොඩල් කරන්න නෑ කියලා හිතුවා ඒ කියන්නේ මේ බටන්ස් තුන නිකන් ඇඩ් කරන්න නෑ මම මේ මේක මට මෙතන කියලා දුන්නේ මේ කියන්න ඕන මේ වගේ දෙයක් කොහොමද මොඩල් කරන්න කියලා එතකොට අපිට එක දෙයක් ගන්න ලෝ මේ හාඩ් එජ් එක පාවිච්චි කරන එක يعني මේ හාඩ් එජ් එක යවලා කර්වේච් එක තියාගෙන ඊපස්සේ ඒකෙන් අපිට පුළුවන් සපෝට් එක ගන්න මේ මෙෂ් එකක් හදන්න මේ වගේ තුල මෙෂ් එකකට අවශ්‍ය පොලිගන්ස් ටික ගන්න අලුත් ග්‍රැෆයිට් ටූල්ස් වල තියෙන මෙන්න මේකටත් කනෙක්ට් එකක්. කියන්නේ ඔන්න බලන්න කනෙක්ට් එක කොච්චර ලේසිද කියලා. ලූප් සෙල්ට ගියා කනෙක්ට්. මේ මේ මේක වෙන කනෙක්ට් එකක්. නෝමල් කනෙක්ට් එක නෙවෙයි. කියන්නේ මට ඕන මෙන්න මෙහෙම පරේජ් ලූප් එකක් කියලා ගන්න. ඒකට කන මම කනෙක්ට් කරලා ස්ලයිඩ් කරනවා. එක පැත්තක් හරියට යනවා අනිත් පැත්තට ගියවලා. ඒක වර්ටෙක්ස් කරනවා. මේ වගේ වෙලාවකට වර්ටෙක්ස් එක මෙහෙම අපි මේ තියාගෙන මූව් කරාට ඒක හරියට මූව් වෙන්නේ නැහැ. يعني එක මූව් වෙන්නේ මෙන්න يعني මෙන්න අපි හැමදේම මූව් මෙහෙම තියාගෙන මූව් කරොත් එන්නේ මෙන්න මේ අපි ඉන්න මෙන්න මේ තලයට සමාන්තර. ඒකට හරියට මූව් වෙන්නේ නැහැ. මට ඕන මේ එජ් එක මෙතන. ඒකට හොඳයි මේ කන්ස්ට්‍රේන්ට්ස් පාච් කරන එක. මට කනේ එජ් කන්ස්ට්‍රේන්ට් එකට යනවා. ඒකට කලින්ම එජ් එක දෙය මම ලිස්සලා යනවා. එතකොට ඒක ලේසි. මම ගන්න තවත් එජ් එකක් යනවා. දැස් මේක ක්වඩ් එකක් වෙන්නේ මේ. කලින් මේ එන්න බෑ. ගන්න මම කට්. ඔර බැලුවොත් මේ ඒ කියන්නේ ගොඩක් අඩුයි මේ මෙනු බාර් එකට යනවා. සොරි කමාන්ඩ් පැනල් එක යනවා කියන්නේ මේ කන්ස්ට්‍රේන්ට්ස් වලට ෂෝට් කට් එකක් දාලා තියෙනවා මම වැඩිම පාවිච්චි කරන කන්ස්ට්‍රේන්ට් එක තමයි කියන්නේ එච් කන්ස්ට්‍රේන්ට් එක මම පොඩ්ඩක් කියන කන්ස්ට්‍රේන්ට්ස් මත හතරගෙන ෆේස් කන්ස්ට්‍රේන්ට්ස් කියන්නේ එතකොට මෙයා
වර්ටෙක්ස් එජස් ඕනම දැල් මේ මූවෙන්නේ වර්ටෙක්ස් සෝරි ප්ලේන් එක දිගේ සෝරි ෆේස් එක දිගේ. කියන්නේ එයාට ළඟින් ඉන්න ෆේස් එක දිගේ. නෝමල් කියන්නේ ඒ කියන්නේ වර්ටෙක්ස් එකට නෝමල් යදුවන්. නෝමල් කියන එක දන්නවා ඇති කියලා මම හිතනවා ගත්තේ. ඒකෙන් මෙතනින් කර්වේච් එකට කිසිම අවුලක් නැහැ මෙහෙම එජස් දැම්ම කියලා. මොකද මේ හරියට කනෙක්ට් කරන්නේ කොහෙද පොඩි අවුලක් කියලා. ටාගට් ෆෝල්ඩ් එකටත් අරගෙන මේ කට්ට බාගෙන යනවා. මොකද ලාදේ වැඩිපුර එජ් එක කනෙක්ට් වෙලා මේ කරන් දැන් මේ රයිට් හෑන්ඩ් ක්ලික් කරලා හරියට මෙනු ස්ක්‍රීන් එකේ මේ වීඩියෝ කැප්චර් කරලා මේ මූව් කරනකොට පේනවා කොහොම හරියට මූව් වෙනවද කියලා. මම අර කිව්වේ මේ ග්ලොස් මැටීරියල් එකක් දාලා මූව් කරන කියලා, සෝරි මොඩල් කරන කියලා. දැන් අපි මොන ගන්න එජ් එකේ දිගේ තියලා මූව් කරොත් අපි පොඩ්ඩක් හොඳ රිෆ්ලෙක්ෂන් එකක් එනවා. එජ් එකේ දාලා රිෆ්ලෙක්ෂන් එක තිබ්බම මේ රිෆ්ලෙක්ෂන් එක එහා මෙහා යන එක විදියට. නෝමල් තියලා මේව කරාම රිෆ්ලෙක්ෂන් කියන්නේ ඊටත් වෙනස් වෙනවා. කියන්නේ මාර වෙනස්. ඒ කියන්නේ හොඳ වෙනසක් වෙනවා. ඒක තේරෙනානේ. කියන්නේ මේ තලයේ දිගේ යවුවම වැඩි ඇන්ගල් එකකින් වෙනස් වෙනවා. එජ් එක දිගේ යවුවම එච්චර ඇන්ගල් එකකින් වෙනස් වෙන්නේ නැහැ නේ මූණක. එයා එතනින් පේනවා රිෆ්ලෙක්ෂන් එකෙන් කොහොමද අපි හරියට මූව් කරනවා කියලා. ඒක වගේ මේ පොඩි පොඩි දේවල් තමයි. එකකට දාලක මොනවා මොන විදියට ගත්තා. හරි දැන් දැන් මේකේ රවුම් දෙකක් යනවා. ඒකෙන්ද හොඳම වැඩේ තමයි රවුම් දෙකම කපන එක. මොකද මේ කට් කරන එක මොකද මේ පිනිකම් මැනුවලි ඉන්සර්ට් කරන්න කියොත් එහෙම මේ හරියට ඉන්සර්ට් වෙන්නේ. මොකද ඉන්සර්ට් වෙන්නේ එජ් එකේ මැෂ් එකේ ඒ පොලිගන් ඩෙන්සිටි එක ඒවට බලපාන ඒවට බලපෑම නොකර මේ කපන්න ඕන මෙසේ ගන්න ඕන හොඳම වැඩේ අපි කපන එක. දැන් මම මෙහෙම මෙහෙම තියාගත්තා ස්නැප් කරනවා වර්ටෙක්ස් වලට කපාගෙන. ඒක නිකන් ගන්න නිකන් ට්‍රේස් කරනවා වගේ වැඩ. චාට කරලා තියෙන දැන් ඉතින් තියෙන්නේ මේ මැෂ් එකට සපෝට් එක වෙන විදිහට අපි මේ කනෙක්ට් කරන්න ඕන චෙස් මේ මේක. එතනදී ප්‍රශ්නේ තියෙන්නේ අපිට මෙහෙම එජ් ලූප්ස් යවන්න බෑ. මෙහෙම එජ් ලූප්ස් යවුවොත් මෙන්න මේ මැෂස් දෙකේ තියෙන කියන්නේ අර මැචින් කන්ටි මැචින් මැච් වෙන එක කියන්නේ එජ් ෆ්ලෝස් මැච් වෙන එක නැති වෙන. එහෙම නැති වුණොත් එහෙම ඒ කියන්නේ වදයක් ආයි මේ ගන්න නෝ එජස් යනවා.